සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා, නිරෝගිමත් දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අදත් මම ඔයාලා යාළුවන්ට ගොඩවදින්න ඉතාම වැදගත්, ඉතාම ප්‍රයෝජනවත් වීඩියෝ එකක් අරගෙන. ඉතින් ඔයාලා දන්නවා ජනප්‍රියම කෑම එකක් තමයි තන්දූරි චිකන්. ඉතින් තන්දූරි චිකන්, තන්දූරි වෙජිටබල් හැම දෙයක්ම හදන්න පුළුවන්. ඒ හදන මසාල එක, පේස්ට් එකක් තමයි මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ, තන්දූරි පේස්ට් එක. ඉතින් මේක ඩ්‍රයි හදාගන්නත් පුළුවන් ඔයාලට. නමුත් මම මේක හදන්නේ පේස්ට් එක, සම්පූර්ණ ක්‍රීමේ ක්‍රීම් එක හදන විදිහ තමයි මම කියලා දෙන්න යන්නේ. මේක ඔයාලට හදලා බෝතලයකට දාලා අවශ්‍ය ප්‍රමාණයට පොඩි සිපර් බෑග් වල වගේ දාලා ඔයාලට ඩීපෝස් කරලා තියාගන්න පුළුවන් ඕන තරම් කාලයක්. එහෙම නැත්නම් සතියකට දෙකකට හදාගත්තත් ඔයාලට බෝතලයකට දාලා තියාගන්න පුළුවන්. ඉතින් අපි වැඩි කතා බහක් නැතුව බලමු මොනවද අවශ්‍ය කරන ද්‍රව්‍ය කියලා. අනිවාර්යයෙන්ම අපිට කිරි අපිට අවශ්‍ය කරනවා, මේ ප්ලේන් කිරි එක. හරි, මෙතන හැඳි තුනක් අරන් තියෙනවා. මේ තියෙන්නේ කොත්තමල්ලි, මම දැන් මේ බ්ලෙන්ඩරේ කොටලා ගත්තේ කොත්තමල්ලි ටීස්පූන් මේ මේසේ හැඳි දෙකක්. ඒ වගේම ඉඟුරු ග්‍රෑම් 10ක් වෙන්න අරන් තියෙනවා. සුදුරුණු ගෙඩියක්ම විකි ටික ඒ විදිහට පොත්ත ඉතුරු වෙන්න, ඇතුළු උඩ කෝට් එක ගලවලා ඇතුළේ තියෙන කෝට් එක ඉතුරු වෙන්න මම මේව දාගෙන තියෙනවා. අනිවාර්යම කහ කොටු තේහෙන්දක්. ඒ වගේම මේ තියෙන්නේ සූදුරු, සූදුරු කොටලා මේ සැදි දෙයක් වෙන්න ගන්න. ඒ වගේම මේ තියෙන්නේ වලදන ස්විට් චිලි පවුඩර්, පප්‍රිකා. මේකෙම අනිවාර්යෙන්ම මේ සැන්දක් ඕනේ. ඒ වගේම මිරිස් කුළු තේ මේ සැන්දක් ඕනේ. මේ තියෙන්නේ කරාමුරැටි, කරාමුරැටි අඹරලා. මෙතන කරාමුරැටි ග්‍රෑම් 5ක් වගේ මම අඹරලා තියෙනවා. මේ තියෙන්නේ බ්ලැක් පේපර් එක, ඒ කියන්නේ ගම් මිරිස් කුඩු කෑලි වෙන්න කොටලා තියෙනවා. මෙතන තියෙනවා මොනවාද, කුරුදු පොත, කුරුදු පොත ස්ටික් එක කරන් තියෙන ලුණු කුඩු. මම මේකට හේතු කරගන්න කොත්තමල්ලි කොළ ටික. ඔයාලා දන්නා උළුහාල්, උළුහාල් වල ගහේ කොළ තියෙනවා නම් මේකට යොදා ගන්න පුළුවන්. අපි ඒකට කියනවා පෙනගුයිට් ස්ලූස් කියලා. පෙනගුයිට් ස්ලූස් නැති හින්දා ඔයාලට ඕන කරපිංච ටික යොදා ගන්න පුළුවන්. දැන් ඔයාලට මේ කොත්තමල්ලි කොළ නැත්නම් ඔයාලා කරපිංච කොළ ටික යොදා ගන්න. ඉතින් අනිවාර්යයෙන්ම මේ පෙනගුයිට් ස්ලූස් එකේ ඒ කොළ එක අනිවාර්ය නැහැ. ඔයාලට නැත්තම් තියෙනවා නම් නැත්තම් කරන්න දෙයක් නැහැනේ. නැත් තියෙනවා නම් ඔයාලා අනිවාර්යයෙන්ම පාවිච්චි ගන්න පොඩ්ඩක් මේකට ලියලා හීනියට ලියලා දාගන්න. ඉතින් මේක තමයි අපි තන්දුරි මසාලා පේස්ට් එක හදන්න යන මෙවේ. ඉතින් බඩු ටික. ඉතින් මම දැන් මේක හදාගන්නේ කොහොමද කියලා බලමු. වැඩි වෙලාවක් ගන්න නැහැ, ගොඩාක් වෙලා යන්නෙත් නැහැ. විනාඩි 4න් 5න් මේක හදලා අපිට නිම කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේක හොඳට පිරිසුදු බෝතලයකට දාලා තියාගන්න පුළුවන්. එදිනෙදා දවස් ගානට ඔයාලා හැමදාම මේ තන්දුරි කන්නේ නැහෙනි. ඒකින්ද මේක සාමාන්‍යයෙන් මේ වගේ ටිකකින් ග්‍රෑම් 250 විතර වගේ වෙන්න හදාගන්න පුළුවන් පේස්ට් එක. ඒතර ඔයාලා තියෙන්නේ පොඩි පොඩි ප්‍රෝෂන් වලට, සාමාන්‍ය චිකන් කිලෝ එකට යන ප්‍රමාණය වෙන ග්‍රෑම් 500 වගේ යන ප්‍රමාණය. ඔයගොල්ලෝ පොඩි බෑග් වලට දාලා ඩීප් ෆ්‍රීසර් එකට දාලා තියන්න. අවශ්‍ය වෙලාවට ඔය එළියට ගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ලස්සනට ප්‍රෙස්, ඒ කියන්නේ නැචරල් පේස්ට් එක දාලා චිකන් එක මැරිනේට් කරගන්න. ඉතින් මම වැඩි කතාවක් නැතුව මම යමු, අපි යමු ඊළඟ ස්ටෙප් එක බලමු කොහොමද මේක හදන්නේ කියලා. ඉතින් මම බ්ලෙන්ඩරේ ලෑස්ති කරගත්තා. ඔයාලා දන්නවනේ මම ඉස්සලා මේකට දාගන්නාම යෝගට් එක. යෝගට් කියන්නේ කිරි එක. අපි මේක කියවල කියන යෝගට් කියලා, ප්ලේන් යෝගට් කියලා කියන්නේ කර්ඩ් එක. හරිද? එතකොට දැන් මේකට එකතු කරගන්නවා ඉස්සලාම මේ සුදුරුණු බිකි ටික. අමිඟුරු ටික. ඊට පස්සේ කුරුදු පොතු. ඔයාලට කුරුදු පොතු කුඩු කරපුවා තියනවා නම් කුඩු කරපුවා පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මම ඔක්කොම දාගන්නවා මේ කොත්තමල්ලි කොළ. ඊට පස්සේ දාගන්නවා එනසල්, මේ එනසල් පවුඩර් ටික. ඒ වගේම පප්‍රිකා පවුඩර් ටික. පප්‍රිකා කියන්නේ ඔයාලා මම කිව්වා ස්විට් චිලි පේපර්. ඕකේ, අර බ්ලොකු බෙල් පේපර් එකේ තියෙන අතු පාට, අන්න එකෙන් හදන මේක. මේ ඕන තරම් කඩේ ලංකාවේ වෙනද කොලේ ගන්න පුළුවන්. ඒ වගේම කොත්තමල්ලි කොළ, කොත්තමල්ලි කුඩු. ඒ වගේම සූදුරු කුඩු පවුඩර් ටික. ඊට පස්සේ ගම්මිරිස් කුඩු ටිකත් මම මේකට එකතු කරනවා. ඊට පස්සේ කහ කුඩු. දැන් දාගන්න මිරිස් කුඩු. අන්න අපි සියලුම ද්‍රව්‍ය දැන් මේකට දාලා ඉවරයි. දැන් මට ලුණු
අපි ලුණු මේකට ලුණු ටිකක් එකතු කරගන්න. ඔයාලා මැරිනේට් කරන ලුණු එක චිකන් එකක් හදද්දි වලට පුළුවන් ලුණු වේලාට අඩු වැඩි බල්ල දාගන්න. ඊට පස්සේ මම තැන් ඔයාලා කියන්න මතකන ඔලිව් ඔයිල් මේසත දෙහුත් මේකට මම පාවිච්චි කරනවා. මම මේකත් මේකට මෙහෙම දානවා. දැන් මේක හොඳට බ්ලෙන්ඩරේ බ්ලෙන්ඩර් කරගන්න ඕනේ. හොඳටම උඩරිම ක්‍රීම් වෙනකම් මේක ඔයාලා ගා ගන්න ඕනේ. දැන් මම කොම් බ්ලෙන්ඩර් දැම්ම. දැන් අපි හෙමින් හෙමින් බ්ලෙන්ඩර් කරන්න වතුර දාන්න එපා. මොකද මේක තියෙනවා කිරි එක, කිරි එකෙන් මේක බ්ලෙන්ඩර් වෙනවා. ඔන්න අපි දැන් මේක හොඳටම බෙන්ඩර් මේ තියන්නේ. මේක තමයි චිකන් තන්දූරි පේස්ට් එක, ක්‍රීමේ ක්‍රීම් එක. මේක තමයි, මේකෙන් තමයි තන්දූරි මසාලා චිකන් එක හදන්නේ. ඉතින් ඔයාලට මේක ඉඟුරු පවුඩර්, ඉඟුරු පවුඩර් තියෙන තරම් කඩේ ගන්න පුළුවන්. ඉඟුරු පවුඩර්, එතකොට සුදුළුණු පවුඩර් අරගෙන මේක ඩ්‍රයි විදිහට හදලා බෝතලෙට දාලා මේ ඔක්කොම ඉංග්‍රීඩියන්ට් එකතු කරලා ෆ්‍රයි කරලා දාන්න පුළුවන්. මේක හදාගත්තම ඇත්තටම ෆ්‍රෙෂ් නැචරල්. මේක තියෙන වෙනස මේක තමයි. අර මේ මේක ලික්විඩ් ගතිය තියෙනවා, මේක ඔක්කොම හැමදේම තෙත ගතිය තියෙනවා නිතරම. ඊට පස්සේ අපිට මේක මුකුත් කරන්න දෙයක් නැහැ. අපි චිකන් එකක් ඕන වෙලාවට චිකන් එක කපලා ඔයාලා දැන් චිකන් තන්දූරි චිකන් එකක් හදනවා නම් හෙට කනවා නම් අද රැයට ඔයාලා මේකෙන් මැරිණි පොඩ්ඩක් කරන්න මැරිනේට් කළා පිච්චකේ තියලා ඊළඟ දවසට චිකන් එක මැරිනේට් තන්දූරි චිකන් එක හදන්න. එතකොට තමයි නියම රස නියම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඉතින් මම මේක දාලා පෙන්නන්න බොත් මේකට ඇත්තටම වැදගත් දෙයක් මම ඔයාලට කියලා දුන්නේ. ඉතින් අමතක කරන්න එපා ලයික් කරලා කමෙන්ට් කරලා ඔයාලගේ අදහස කියන්න. ඉතින් එනවා මම මේක දාලා පෙන්නන්නම් ඔයාලා බලන්න, හදලා බලන්න. හරිම සුවඳයි, හරිම රසයි. ඉතින් හරිම විදිහට තන්දුරි මසාලා එකක් මේ විදිහට හදාගෙන ඔයගොල්ලොත් රස බලන්න. ඉතින් ඔන්න බලන්න මෙන්න මේ විදිහට වතුර නැතුව ඩ්‍රයි ගැතියට වතුර වතුර දැම්මත් මේක ලික්විඩ් එකනේ තෙත ගැතිය වැඩි බලන්න. ඉතින් ඔයාලා හදලා බලන්න අනිවාර්යයෙන්ම ඔයාලට තේරෙන වෙනස මොකද්ද කියලා. ඉතින් මේ තියෙන්නේ තන්දූරි මසාලා එකයි.